ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්නතුනි, දහසක් බුදුන් බුදුණුමේ හිමිදිරි උදෑසන දැහැමි දෙසවන ශ්‍රාවක ඔබටයි අද මේ දහම් සිතුවිල්ල. අද අපගේ මාතෘකා බවට පත්වෙන්නේ තරුණ ජීවිතය සහ බුදු දහම. අද වර්තමානයේ ගත්තහම හුඟක් තරුණ දුවා දරුවන් බුදු දහමත් එක්කම ආගමට දහමට ලැදිව කටයුතු කරනවා. මම හිතන විදිහට, අප කල්පනා කරන විදිහට, අතීතයට වඩා මේ වර්තමානය තුළ තරුණ දුවා දරුවන් ආගම දහමත් එක්ක හුඟක්ම කටයුතු කරන බව අපට කියන්න පුළුවන්කම තියෙනවා. මොකද වෙසක් පෝය, පොසොන් පෝය අපි හැම කෙනෙක්ම සමරන්නට යෙදුණා. ඒ අවස්ථාවේදී තරුණ දුවා දරුවන් තමයි හුඟක්ම දන්සල් වලට, එවාගෙම තමයි වෙසක් කූඩ නිර්මාණය කරන්න, එවාගෙම වෙහෙර විහාරස්ථාන, බෞද්ධ කොඩි වලින්, එවාගෙම වෙසක් කූඩු වලින් සරසන්න හුඟක් කැපකිරීමක් කරේ තරුණ දුවා දරුවන්. මොකද ඒ දුවා දරුවන්ට දැන් තේරෙනවා බුදු දහම කියන්නේ මොකක්ද, අපේ ආගම කියන්නේ මොකක්ද, අපේ ජාතිය කියන්නේ මොකක්ද යන වග දැන් ඉන්න වර්තමානයේ ඉන්න තරුණ දරුවන්ට තේරෙනවා. අපේකම රැකගන්න හුඟක් තරුණ දුවා දරුවන් කල්පනා කරනවා. පන්සල් රැකගන්න ඕනේ, එවාගෙම අපේ ජාතිය රැකගන්න ඕනේ, එවාගෙම අපේ ආගම රැකගන්න ඕනේ කියලා මේ දරුවන්ගේ හදවත්වල තියෙනවා. ඉතින් ඒ කරුණු කාරණාවන් පැහැදිලි කිරීමත් අතර තවත් කාරණාවකට අපි පිවිසෙන්න ඕන. අද විද්‍යාව තාක්ෂණයේ දියුණු, ඒ විද්‍යාව තාක්ෂණයේ දියුණු ලෝකයක අද පාරට බැස්සොත් ඕන තරම් වාහන තියෙනවා. ඒ වගේම තමයි අපේ තරුණ දරුවෝ බයික්යක් අතට ගත්තාම, වාහනයක් අතට ගත්තාම එයාලා හිතන්නේ එයාලා ගැන විතරයි, තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැහැ. අද ගත්තාම කොච්චර තරම් ඇක්සිඩන්ට් අනතුරු සිද්ධ වෙනවද. නිසා තමන්ගෙන් රටට වෙන්න ඕන යුතුකම සහ තමන්ගේ තරුණකම පිළිබඳව අවබෝධයක් තියෙනවනම්, තමන්ගේ අම්මා තාත්තා පිළිබඳ අවබෝධයක් තියෙනවනම් මේ දුවා දරුවන් වාහනයක් අතට ගත්තාම ඒ විදිහට සාහසික ලෙස ඒ රිය පදවන්නේ නැහැ. ඒ වගේම තමයි හුඟක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. සමහර දරුවෝ නොයෙකුත් මත්ද්‍රව්‍යයන් පාවිච්චි කරන්ඩ අද කාලේ හුඟක්ම පෙළඹිලා තියෙනවා. ඉතින් අද ඔබගෙන් මේ දරුවන්ගේ මම ඉල්ලන්නේ ඒ සියලු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ නැතුව, ඒ වගේම සාහසික ලෙස වේගයෙන් යුක්තව රියපදවන්නේ නැතුව තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න, ඒ වගේම තමන්ගේ ජාතිය ආගම ආරක්ෂා කරන දරුවන් පිරිසක් බිහිවේවා කියලා අද දැහැමි දෙසවන තුළින් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.